මඩක් ගහන්න හිතාගෙන මාලිමාවේ නිලන්ති කොට්ටේ හච්චිගේ වීඩියෝ එකක් නටන වීඩියෝ එකක් දාලා ටොබයෝ කරගත්තේ මහරම සීන් එකක්. දැන් උන්ට මේක විශාල කරදරයක් වෙලා දෙන මොකද මේ මඩ දැන් මල් බවට පත් වෙලා. ඇත්තටම හොඳ මාර්තුකාවක් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ෂෙයා කරමින් ඒකට කමෙන්ට් එකක් ලියපු ඒක ටයිටල් එක ලියපු එක්කෙනාට මොකද හිතන් ඉන්නේ මාලිමාවේ ඉන්න අය කිසිම ආතල් එකක් නැති කිසිම දෙයකට විනෝදාංශයක් නැති කිසිම දෙයක් මේ අගයන්නේ නැති සෙට් එකක් කියලා පිස්සුදානේ හිතන්න දෙයක් නැහැ. අපි ඉන්නේ ෆුල් ආතල් එකේ. මොකද අපි ඉන්න ආතල් එක ඕගොල්ලොන්ට ඒ කියන්නේ මේ අපි ඉන්න සතුට අපි කාලා බීලා ඇඳලා කරලා නටලා කරලා ඉන්න සතුට මේ රටේ ඉන්න හැම ජනතාව හැම කෙනෙක්ටම ජනතාවගේ හැම කෙනෙක්ම විඳින්න ඕනේ කියන ආසාව තමයි අපේ එකම පැතුම. නැතුව මේ අපිට දේශපාලනය කරන්න කිසිම උමනාවක් නැහැ. අපි මඩුම ගානේ අපි ඉන්න ගානටවත් මේ රටේ ඉන්න මිනිස්සු සතුටින් ඉන්න පුළුවන් ගානට ආවනම් ඇති. අනිත් එක ওই නටන සීන් එක නම් ඇත්තරම ඒක මාර වටින මාර්තුකාවක්. මොකද මේ උපාසකම්මල වගේ ඇඳගෙන සාරි ඇඳගෙන උපාසකම්මල වගේ ඉඳගෙන ගණිකා මඩම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනිවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට වඩා ඉතින් ඕපන් එකේ නඩුවට කිසි ප්‍රශ්නයක් නැහැනේ. මම නම් කියන්නේ ඉලන්දිර විතරක් නෙමෙයි හර්ණිත් නටන්න ඕනේ, අනුරත් නටන්න ඕනේ, නටලා වීඩියෝ දාන්න ඕනේ. මොකද මේ මිනිස්සුනේ මේ දේශපාලනය කරන්නේ. මොකද ජයුපේ කියන්නේ මාලිමාවේ දේශපාලනය කරා කියලා මුන්ට නටන්න බැරි කමක් නැහැනේ අප්පා. මාර්ගයේස් එකක් නේ. ඉතින් ඕකෙන් බලාපොරොත්තු වුණේ දේ මඩක් ඒවට ඒක පට්ට විදියට හිට් වුණා. මොකද ඕකේ රහස තමයි අපේ මාලිමාවියන්ට නටන්නත් පුළුවන් හොඳේ. මම නම් කියන්නේ අනිත් අය නටලා දාන්න ඕනේ. හරිනිලා මේ සමන්මලි අක්කා ඒ වගේම ව්‍රායිලා ඒගොල්ලෝ නටලා දාන්න ඕනේ. ඒගොල්ලෝ විතරක් නෙමෙයි අපේ කොල්ලෝ ටිකක් නටන්න ඕනේ. අන්රයිලා ලාල්ලායිලා ඔක්කොම නටලා වීඩියෝ දාන්න ඕනේ. මොකද මේ මාලිමාවේ දේශපාලනය කරා කියලා ඕක මේ මාර වැඩක් නේ. මේ සීරුවෙන් ඉන්න අඳින්න ඕනේ ලස්සනට වෙන අපි මේ උත්සාහ දරන්නේ මේ රට මේ මිනිස්සු තනි කෙලින් හිටගෙන මේ වටපිට බලන්නේ නැතුව බිම් බලාගෙන යන සමාජයක් හදන්න නෙමෙයි. හැමෝම කාලා බීලා ලස්සනට ඇඳලා කරලා නටලා හැමෝටම හොඳ අධ්‍යාපනයක් ලැබිලා රටේ සම්පත් ටික ආරක්ෂා වෙලා මේ රටට කොඩි විනගරන උන්ව එලෝලා උන්ව හිරේ දාලා ලස්සන රටක් හදන්න තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් මේ අපිටත් කොහෙවත් කැසිල්ලක් නැහැ. අපිට මේ කාලා බීලා ජීවත් වෙලා ඉන්න හොඳටම ඇති. හැබැයි ඊට වඩා දුක් විඳින මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු අඩුම ගානේ අපේ මට්ටමටවත් එන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජයග්‍රහණය. අපි උත්සාහ දරන්නේ මේ රටේ ඉන්න හැම ජනතාවම හැම ජන කොට්ටාසයක්ම ලස්සන තැනකට ගෙනල්ලා ඇයි හැමෝටම ආදරෙන් ඉන්න ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. ඉතින් බොහොම ස්තුතියි නැවත වාරයක් කියනවා මේ වීඩියෝ එක දාලා. ඒක මඩ අද අපිට මල් හැටියට පත් වෙලා තියෙනවා. බොහොම ස්තුතියි. ලස්සනට ඉන්න ඕනේ අපි හැමෝම. ඉතින් ඔය කුහකකන් අයින් කරලා ඉවරලා ඉස්සර ගිය මේ ජෙප්පෝ තමයි කුහක කියලානේ ඔයගොල්ලෝ. දැන් බලන් ගියා උඹලා ඊට වඩා කුහකයිනේ අප්පා. ඒ කුහකකන් අයින් කරලා ඉවරලා හැමෝම එකට ඇවිල්ලා මේ රට ලස්සන කරලා ඉන්න මිනිස්සුන්ට ලස්සන රටක් හදලා ඒ වගේම රටේ තියෙන සම්පත් හැමදේම ආරක්ෂා කරගෙන අන්තිමට මේ හොස්මටික ලස්සනට යවලා දෙයක් මිනිස්සු විනියුම් කරලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ තියෙන වටිනම දේ. එහෙනම් හැමෝටම ජය වේවා. ආදරේ හොඳේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.